හිපොප්පාරි ඔන්න අදත් අපි ආව රෑ දහ වෙනකන් අපි ඉන්නවා අලුත් ට්‍රැක්ස් අරගෙන. ඒ වගේම අදත් අපිත් එක්ක නියම ඩබලක් ඇවිල්ලා දින්නේ. ආ දැන් එක්කෙනෙක් නෙමෙයි දෙන්නේ. අද දෙන්නෙක් ඇවිල්ලා දිනවා. කොහොමද මේකලන් අපි නිකන් මේ ඉන්ට්‍රොඩියුස් කරන්න නිකන්. අපි එක කල්පනා කරා ගොඩක් නේද කොහොමද හඳුන්වන්නේ. ශ්‍රී ලංකීය තරුණියේ. තරුණියේ. හද ගැස්ම. ආ කොහොමද වියන්නේ නිකන්. වාගේ හදතර වදිනවා මේක. ශ්‍රී ලංකීය තරුණියේ. සීන කුමාරවරු දෙදෙනා පයින් දැකලා වගේ කෙනෙක් කොමාර අද අපේ ප්‍රෝග්‍රෑම් එකේ බාතිය සන්තුෂ් වුණා. බාතිය සන්තුෂ් අද 8 වෙනකන් ඉන්නවා 10 වෙනකන් ඉන්නවා අපිත් එක්ක. ඉතින් අපිටත් ගල අපේ නම්බර් එක මතක් කරමු. කොහොමද අපිට මෙසේජ් කරන්න කියලා මම මතක් කරමු. WhatsApp නම්බර් එක මාෂා. ඔව් 0760692427 අපේ WhatsApp නම්බර් එක. කෝල් කරනවා නම් 0115927927. අද ගොඩාක් ප්‍රශ්න තියෙයි අහන්න අද දවසේ. yes විශේෂයෙන්ම ඔයගලන්ට ගොඩාක් ප්‍රශ්න තියෙයි අහන්න පුළුවන් අද බාතිය සන්තුෂ්ගේ. මොනවද මේ දවස්වල කරන්නේ? මේ අලුත් ඇල්බම් එකක් ලොන්ච් කරා. කොහොමද ප්‍රචාර? අලුත් ඇල්බම් එක ලොන්ච් කරා. ඒකට සෑහෙන හොඳ ප්‍රතිචාර තියෙනවා. ලෝකේ වටේම යනවා අපි දකිනවා. දැන් මොකද ඉන්නේ අලුත් ඇල්බම් එකකට. මේ තින් අලුත් ඇල්බම් එක දාලා අපි ඉස්සෙල්ලාම අලුත් ඇල්බම් එක දාද්දී සෑහෙන කට්ටිය හිතුවා දැන් සෑහෙන කලකට අපි ඕගොල්ලෝ ඒ කාලේ අපි දැම්මනේ ඇල්බම්ස් ගොඩක් කට්ටිය ඇල්බම්ස් දාන එක පොඩ්ඩක් අතෑරියානේ. ඇල්බම් එකක් දැම්මොත් සාර්ථක වේද අසාර්ථක වේද කියලා තමයි ගොඩක් කට්ටිය හිතුවා. හැබැයි ඇල්බම් එක දැම්මට පස්සේ දන්නවා ඒක හොඳට ගියා. සහ ඊට පස්සේ ෂෝස් ටික පටන් ගත්තා. ෂෝස් ටික පටන් ගෙන දැන් අපි හැමතැනම ගියා. අපි ඕස්ට්‍රේලියාවේ ඉඳන් මේ පැත්තට ගිහලා USA දක්වා අයි පැත්තට ගිහිල්ලා ආවා. ඉතින් සෑහෙන හොඳ ප්‍රතිචාර අපිට හම්බෙලා තියෙනවා. ඒත් ඒක සන්තුෂ්. දැන් මේ ඇල්බම් එකේ අපිට නිකන් අතට අල්ලන්න ඇල්බම් එකක් නැහැ නේද? ෆිසිකල් ඇල්බම්. ඒක කොහොමද ඒක CD එකක් ඕනේද දැන් නැත්නම් ඕන් නැද්ද නිකන් ඩිජිටල් විතරක් ලොන්ච් කරාම ඇරිද එහෙම ඇල්බම් එකක් කිව්වම දැන් මේ 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 කාරණේ ගැන ඇත්තටම ඇල්බම් එක දානකොට අපි හිතුවා. ඊට පස්සේ අපි හිතුවා නෑ ඒත් අපි ෆිසිකල් CD එකකුත් දාමු කියලා. ඉතින් මේ වකවානුවේ CD නැති යුගයක හරි එහෙම නැත්නම් CD ඒ කියන්නේ ෂර්වෙමින් යන යුගයක හරි අපි CD එකක් දැම්මා. මොකද සමහර කට්ටිය ඉන්නවා ෆිසිකලි මේ ඇල්බම් එක ළඟ තියාගන්න කැමති කට්ටිය ඉන්නවා එකතු කරපු කට්ටිය. CD එකක් දැම්මත් අපි නම් දැක්කේ නැහැ CD එක. තියෙනවා CD එකක් ගන්න තියෙනවා. හැබැයි ඉතින් අර මේ ඒ කියන්නේ CD කාලේ අර ඒ කාලේ CD අල්ලලා ගන්න කට්ටිය තියෙනවා ඒක. CD යුගේ න අපි හිටියේ. ඒ කාලේ දිනම් හැම තැනම තිබ්බා. දැන් අර CD ගන්න shops දෙක තුනක් තියෙනවා. ඒවෙන් ගන්නවා. අනික කට්ටිය online order කරලා series ගන්න. වාතිය සන්තෝෂිනා වාතිය. දැන් ඔය දෙන්නා social media වල හිටියා. හැබැයි විශේෂයෙන් මේ YouTube එකට ආවේ පොඩ්ඩක් ළඟදී කියලා මට හිතෙනවා. කාලයක් ඔගලන් shows හැම තැනම massive shows කරන. හැබැයි YouTube එකට ආවේ ළඟදී. අයි YouTube නිය neglect කරාද ඔගලන්? YouTube එක පොඩ්ඩක් අපේ අතින් neglect වෙන්න there is a reason. ඒ කියන්නේ අපි ගමු මෙහෙම. දැන් අපි ඉස්සෙල්ලාම එද්දි මේකේ අපි ඉස්සෙල්ලාම කියන්නේ අපි මේ field එකට එද්දි ඒ කාලෙට කියන්නේ මං හිතන්නේ FM යුගය. ඊට පස්සේ අපි FM යුගයෙන් ට්‍රාන්සිෂන් වුණා TV යුගයට. TV යුගයත් එක්කම අපිට ආවා ගොඩාක් ඒ කියන්නේ ෂෝස් පැත්ත අපේ අදගත්තත් විශාල ප්‍රමාණයක් අපේ ෂෝ වලට එනවා. මේ YouTube ට්‍රාන්සිෂන් එක පෙනුනේ නැහැ ටිකක් අඩුවෙන් පෙනුනේ. TV and concerts වලට ගියාම you lose ඒ කියන්නේ අපිට අර පොඩ්ඩක් අර ඒ කියන්නේ චේ කලාවේ වෙලාවෙන් කලාවයි වෙලාවෙන් හෙලාවේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඊට පස්සේ අපි ඇහැ අරිනකොට කෝච්චිය ටික ගිහිල්ලා හැබැයි අපිට කල් තිබුණා. මම ඇත්තටම මේ අවස්ථාවේ කියන්න ඕනේ it was you also hanga යමදාම හම්බුනාම මචං YouTube you concentrate on it කියකිය අපිට කියනවා. ඉතින් ඒකට මම මේ අවස්ථාවේ ඔයාලට ස්තුතිවන්ත වෙන්න ඕනේ. මොකද හැමදාම මට මතකයි අවුරුදු ගාණක් හම්බුනොත් ඕකම තමයි කියන්නේ. හැබැයි ඒකත් අපි strategize කරලා කරපු හින්දා over 1 year from about 7000 subscribers 120000 plus වලට අපිට ටට ගාලා හදාගත්තා. දැන් අපි ඒක ගානට line කරගෙන යනවා. දැන් අපි ඉන්නවා එතන. ඒ කියන්නේ දැන් අර අපි කියන්නේ scene එකේ ඉන්න ඕනේ කියලා මාෂා. දැන් අපේ කොල්ලෝ කෙල්ලෝ ඉන්නේ scene එකේනේ. කොහරි යටක් ගාලා මේ Insta story දානවා. අර සීන් එකේ ඉන්නේ මොනවද කන්නේ මොනවද දවල් දින සතුටුවත් එවත් එහෙම සාම සීන් එකේ ඉන්නවාද කියන්නේ අර අර Insta අපි කියනවා Insta den generation එක කියලා. නැදින් තනකට මෙයි මායි කියලා එහෙම නෑ මෙහෙමයි නේද මෙහෙමයි ද අවශ්‍යතාවයක අවුට් සීන් එකක් දාලා පෙන්නනවා නෑ කියන්නේ නෑ මං ඇවිල්ලා අප්ඩේට් කරනවාද කියලා නෑ කාලෙත් එක්ක මෙහෙමනේ කාලෙත් එක්ක අපිට ගොඩක් සීන් එනවනේ. දැන් මෙහෙමනේ ද ස්කෝලෙන් අවුට් වෙච්ච කාලේ තිබුණේ එක සීන් එකයි. ටිකක් කල් යනකොට එනවා ඒ සීන් එකත් එක්ක තව සීන් එකක්. දැන් අපිට සීන් හතරක විතර ජීවත් වෙන්නේ. හැබැයි මේ සීන් එක අතෑරලා නැහැ. ඔය එක දැක්කොත් BNS ලා ඒ සීන් එකේ ඉන්න. ආරේසක දුවනනේ. ඔව්
ඔගලන්ගේ අලුත් ජෙනරේෂන් එක ගැන කොහොමද ඔගලන් දකින්නේ දැන් ඔගලන් දකින්න ඇතිනේ දැන් මේ ඉන්ස්ටා ජෙනරේෂන් එක සමහර අය ඉන්නවා දැන් අපි හිතමු මොඩල්ස් රකිලා ඉන්නවා ඒගොල්ලන්ට ලොකු ගණන් නම්බර්ස් වලින් එතකොට මේ මියුසිෂන් ෆලෝවර්ස් ලා දැන් මේ අලුත් ජෙනරේෂන් එක ගැන ඔගලන් මොකද හිතන්නේ දෙන්නම් මම නම් හිතන්නේ අලුත් ජෙනරේෂන් එකේ මියුසික් ඉන්ඩස්ට්‍රි එක ස්පෙෂලි ගත්තොත් I think it's going in the correct direction. I love field එකට ආව කාලේ නම් මම නිකන් කොච්චර සින්දු හදලා තියෙනවද? මම දන්නේ සින්දු ගොඩක් තියෙන අපි කියන්නේ එක එක ඒවට අපේ සින්දු වලට අමතරව කරපු ඇඩ් රිසල්ට් කරපු ඒවා කමර්ෂල් ඒවා අනිත් මිනිසුන් කරපු ඔක්කොම 500ක් විතර ඇති ෂුවර් එකට. ඒවෙන් ගොඩක් කළා තියෙන. ඒවෙන් ඔගොල්ලෝ කැමැතිම කියලා මොකක් කරේ කැමැතිම ටික තමයි ඇල්බම් එකේ තියෙන්නේ. ඒ කියන්නේ ඇල්බම් එකේ ට්‍රැක්ස් 12ක් තියෙනවා නම් ඒ 12ට අමතරව කරපුවා තියෙනවා ගොඩාක් ගොඩාක් හැබැයි හොඳමම ස්පිරිට් ආශ්‍රම ටික තමයි ඉතින් අර ඉස්සල කිව්වාගේ හදවත කතා කරන ඒවා ටික තමයි ඇල්බම් එකට උඩ දාලා තියෙන්නේ. සාමාන්‍යයෙන් ඔයගලන් ආයි අපිට අලුත් ඇල්බම් එකක් හම්බෙන්නේ කොයි කාලෙද? මොකද ඔයගලන් අලුත් ඔයගලන් ඇල්බම් එකක් දුන්න ගමන් අපි ටක් ගාලා ඒවා ප්ලේ කරලා ප්ලේ කරලා ඊට පස්සේ නේද? ඉවර කරලා සින්දු වෙනවා ඊට පස්සේ. පට්ට ගන්නවා සින්දු. අපි ලස්සනම එක තමයි දැන් අපි ඇල්බම් එකක් දානවනේ. ඇල්බම් එක දාන්න අවුරුදු ගානක් තිස්සේ අහන්නේ මේ කවද්ද ඊළඟට එන්නේ? දැන් මේ සද්දයක් නෑ නේද ඊළඟ එන්නේ ඔක දැන් සින්දුවක් එන්න දෙන්නද කියලා. ඇල්බම් එක දානවා. ඇල්බම් එක දාලා සුමාන දෙහිකට පස්සේ මේ හේතුව තමයි දැන් එන මේ සින්දු ප්‍රමාණය වැඩි. එතකොට ඔයගලන් එන සින්දු අපි හැමදෙස්සම නේ දවසට හැමදෙස්සම ප්ලේ කරලා ප්ලේ කරලා ඉතින් එතකොට අලුත් සින්දුත් අහනවා හැමදෙස්සම අලුත් සින්දු. එතකොට ඊළඟ ඇල්බම් එක එන්නේ තව මාස කිහිපයකින් ඇක්චුලි. දැන් අපි මේ අවුරුද්දෙම එකක් දාන්න හිටියේ මොකද දැන් ඇල්බම් එකේ දේව 2 parts. ඒ 2 parts මොකද මේ සින්දු අතර වැඩි වුණා ඒ පාර. ඊට පස්සේ අපි හිතුවා මේ ටිකේ දැන් මේ අවුරුද්ද ගත්තොත් ඔයා දන්නවනේ හොම්බේ ගියා ඊළඟට මේ ඉලෙක්ෂන් එකක් එනවා. ඊට පස්සේ මේ ඉලෙක්ෂන් එකට පස්සේ ආ ඉලෙක්ෂන් එකක් ඉතනවා. ඉතින් ඉලෙක්ෂන් එකෙන් පස්සේ දාන්න තමයි ඉඳන් ඉන්නේ ඉක්මනට මෙනවා. සෝෂල් මීඩියා වල දවසකට කොච්චර ප්‍රමාණයක් වෙලාවක් ගත කරනවා සාමාන්‍යයෙන්? මම ගත්තොත් එහෙම මම උදේ පාන්දර මම ඉස්සෙල්ලාම මගේ ඩේ එක පටන් ගන්නේ සෝෂල් මීඩියා වල. ඒ කියන්නේ මම උදේට මම රැවුල කපද්දි දත්ම දිද්දි කෙලිම මගේ ෆෝන් එක තියෙනවා. ෆෝන් එකේ මම YouTube එකේ තියෙන ඊයේ රෑ අප්ඩේට් වෙච්ච ඒවා ටික ඔක්කොම බලනවා. ඊට පස්සේ මම කාල බීලා ඔක්කොම ටික කළා. මම ඊමේල් ටිකක් එවනවා. ඊමේල් ටික එවලා කාර් එකට නැග්ගට පස්සේ ඔෆිස් එක ගාවට ගිහින් කාර් එක මම එලවන්නේ නැහැ. මම එකක් කියන්න ඕනේ නැත්තම් බලේ ෆෝන් එක බල එලවනවා කියලා. මම එලවන්නේ නැහැ. බරපතල වරදක් එවනවා. ඔෆිස් එක ගාවට යනවා. කෝල් කරන්න එපා. ෆෝන් එක යනකොට එහෙම කවදාකවත් අපි ටෙක්ස් කරන්නේ නැවනේ. ඔෆිස් එකට යනකම් ඊළඟට බලන්නේ Facebook එකේ Twitter එකේ තියෙන දේවල් ටික බලනවා. කොහොම හරි සෑහෙන ප්‍රමාණය ඊට පස්සේ ආයෙ රැට හෙදර ඇවිල්ලත් ඔය ටික බලලා තමයි බුදියන්නේ. ගොඩක් WhatsApp එකේ බලනවා. ඒ වගේම ගොඩක් කරාට මේ WhatsApp එකේ බලන්න බෑනේ මොනවද text කරන්න විතරයි. I think ඒ එවනවානේ. නෑ නෑ ඉතින් WhatsApp එකේ ගොඩක් එවනවනේ. WhatsApp එකේ තමයි ගොඩක් එවනවා. ඒ කියන්නේ ඇත්තටම මෙහෙමයි WhatsApp එකේ ගොඩක් වෙලාවට ඒ කියන්නේ ඇත්තටම මිනිස්සු මේ දවස්වල බලන දේවල් සහ වැදගත් කියලා දේවල් මිනිස්සු අතර ෂෙයා වෙනවා. ඉතින් WhatsApp එකේ ඇත්තටම පොඩි ෆිල්ටර් එකක් එක්ක එනවා. එනේ මොන වගේ සින්දුද දැන් අහන්නේ ඔයගොල්ලෝ? මොන වගේ යොදාහන්නේ සාමාන්‍යයෙන් කාර් එක යනකොට? ඔව් ඒ කියන්නේ දැනට අලුත්ම එන සින්දු සියල්ලම වගේ අහනවා. ඔයා ඒක දන්නවනේ ඉස්සර ඉඳන් හැම හරහාසෙම අපි අහනවා. අපි ඒක නම් මේ කියන්නේ එක ෆ්ලේවර් එකක් කියලා නෑ. ඒ කියන්නේ ඔපරා සින්දු ඉඳන් අපි හිප්හොප් ඉඳන්ද රැප්ද ශාස්ත්‍රීයද හැම දෙම අහනවා. දැන් ඒ කියන්නේ ආස ස්ටයිල්ස් මොනවද මේ දවස්වල ඇහෙන්නේ? අලුත් ඒවාදී මොනවද ආස සංගීතයේ මේ දවස්වල? මගේ දුව ඉන්න මම ආර විදියට හුක් වුණා ට්‍රැප් වලට. එහෙම ට්‍රැප් මියුසික් හරිද? So I think ඒක අහලා මම ආර විදියට ට්‍රැප් වලට හුක් වුණා. දැන් ට්‍රැප් වල මම හිතන්නේ ෆ්‍රේසිං එහෙමත් දැන් නියන් කා වෙදීගෙන යනවා මගේ අකට. හැබැයි ඉතින් එවරිඩේ ඉතින් අපි හැමදාම අප්ඩේට් වෙවි ඉන්නේ. ඔය සාමාන්‍ය අහන ආටිස්ට්ලා පස් දෙනෙක් කියන්නකො මේ දවස්වල ඔයා කැමති. අනිත් ශ්‍රී එක්කෙනෙක් හනුක එක්කෙනෙක් ශයන් කෞශල්‍ය ඊළඟට මේ හයිසගේ සින්දු හනවා ටිකක් මේ දවස්වල හයිසගේ අලුත් සින්දු ටික. රැබ්සිලා. දැන් එයා සීන් එක ඉන්නේ. ඔයා මොනවද අහන්නේ වගේ? මගේ සීන් එක වෙනස්. මම අහන්නේ චරිත අත්තලගේ ඉන්නේ. චරිත අත්තලගේ ලස්සන songs ටිකක් තියෙනවා. right? so සනුක දනිත් ශ්‍රී. right? ඒ වගේම මේ දවස්වල ඉන්ඩියන් ජෑස් වගේ එකක් ඇවිල්ලා තියෙනවා. right? so ඔය සීන් එක. ඒ වගේම මම ඒ කාලේ නම් හරි ආසයි ඔපර වලට. ඊළඟට අපි මතක් කරන්න ඕනේ අපේ රැප් බැටල් එක ගැන. yes අපේ රැප් බැටල් එක ගැන මතක් කරන්නකෝ.
දැන් අපි මේ ලංකාවේ රැප් මියුසික් උඩට ගන්න අලුත් වැඩක් ඔන්න අපි සෙට් කරගෙන යනවා. මේ දවස්වල අපි ඇප්ලයි කරන්න කියලා තියෙන අය මේ රැප් මියුසික් වලට ආස කරන කට් දැන් ඔයාලෝ යාලෝ පොඩි 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 කට් ඉන්නවනේ. අන්න ඒකට chance එක තියෙනවා. අපිට ඇප්ලයි කරන්න නම, ඒ වගේම address එක, phone number එක අපිට දැන් උනත් WhatsApp කරන්න chance එක තියෙනවා. 0760 92 7027ට ලස්සන වැඩක් බලාගන්න පුළුවන් ඉරාජ් එක්ක. Yes, why hip hop party එකත් එක්කනේ බලන්න පුළුවන් මොකද වෙන්නේ කියලා මේ අලුත් කොල්ලෝ කෙල්ලෝ ටිකක් එළියට එනවා. ඔව් ඔව් ඔව්. අපි වාක්‍ය සංජු දෙන්නගෙන් මහන්නේ. ඔකලන් ඉන්දියා වලට ඇල්බම් එකක් කරා, හින්දි ඇල්බම් එකක්. එතනින් පස්සේ මොකද උනේ? එතනින් පස්සේ ඒක කන්ටිනියු කරේ නැහැ. ඇයි ඒ? අපිට ඇත්තටම තේරුණා තමයි, ඒ කියන්නේ ඉන්දියන් මාකට් එකෙන් තව එහාට යන්න, ඒ කියන්නේ it's not easy thing, right? So පස්සේ ඇයි අපිට යන්න බැරි? මොකද හේතුව? නෑ, ඉතින් අපි ඉන්දියන් ඇල්බම් එකෙන් පස්සේ අපිට ඉන්දියන් මියුසික් ඉන්ඩස්ට්‍රි එකත් එක්ක හරි ක්ලෝස්ලි අපිට එකහුවෙන්න හම්බුනවා. එතනදී ඉන්න ස්ටාර්ටින් ෆ්‍රොම් සෝනු නිගම් ආශා පොස්ට් එක හරි අරන් බෝස්ලා, ඒ කියන්නේ එක ෆෝන් කෝල් එකකින් හලෝ කියන ලෙවල් එකත් එක්ක මෙයාවනවා. කවදාවත් මම හිතන්නේ අපිට ශ්‍රී ලංකන් මියුසික් ඉන්ඩස්ට්‍රි එක ඉන්දියන් මියුසික් ඉන්ඩස්ට්‍රි එක අතර එහෙම එච්චර ක්ලෝස්නස් එකක් තිබුණේ නැහැ. ඒකේ ඔස්සේ අපි ගොඩක් කොලැබරේෂන්ස් කරන්න පටන් ගත්තා. අපිත් ඒකත් අපි අත්දැක බැලුවා. අපිත් අපේ ඇල්බම් එකකුත් දැම්මා. ඊට පස්සේ අපි ඒකලා එක ලින්ක් වුණා. ඉතින් ඒ ඔස්සේ අපි දැන් අලුත් අලුත් ප්‍රොජෙක්ට්ස් වගේ කරන් යනවා. දැන් එතනින් එහාට දැන් අපි තව අලුත්ම අලුත් ප්‍රොජෙක්ට් එකකට අත ගහලා තියෙනවා. ඒ ගැන අපි තව මාසෙකින් දෙකකින් ඇවිල්ලා කියන්නම්. හැබැයි තව තව හොල්ලන ලොකු සීන් ඉන්න තමයි. ලොකු සීන් ඉන්නේ. ලොකු සීන් එකේ ඉන්නේ. සීන් එකේ ඉන්නෝ. සීන් එකේ ඉන්නේ. මෙතනින්ද මන්ද වඩා සීන් එක වඩා අප්පුනේ නේද? සීන් එක. මොකද අපි මේ ප්‍රෝග්‍රෑම් එකට එන මේ ප්‍රෝග්‍රෑම් එකට එන දැන් මේ එක එක අයන කිචිපිචි. පාවිච්චි කරන වචන තියෙනවා. ඔක්කොම සීන් එකට දැන් අශාන්ති ඇවිල්ලා දා මොකද කිව්වේ? IG. ටෙකි. මම හරි මම ටෙකි කිව්වා. IG ගාම අපි බලන්නේ මොකද IG කියන්නේ? Instagram. වචන අපි එකින් එක ඉගෙන ගන්නවා. තමයි කාන්ත ලංකාවේ ෂෝස් කරලා අයිල ගියන් ටුවර් එක. මොනික ඔස්ට්‍රේලියා ටිකම කව කරත් කොහොමද එහෙ ශ්‍රී ලංකන් ක්‍රවුඩ් එක අයලට වෙනසක් තියෙනවද? ලංකාවේ ක්‍රවුඩ් එකට වඩා වෙනසක් තියෙනවද? ලංකාවේ ක්‍රවුඩ් එකට වඩා වෙනසක් කියන්නේ ඒ ක්‍රවුඩ් එකක් දැන් ඉස්සර ගත්තොත් දැන් අවුරුදු 10කට විතර ඉස්සර ගත්තොත් ඒගොල්ලන්ව අප්ඩේට් කියන්නේ දැන් අපි අද දාන සින්දුවක් ගිහිල්ලා ගහන්න බෑ එකපාරම. හැබැයි දැන් වෙලා තියෙන්නේ මෙහෙ යන ස්පීඩ් එකටම ඒගොල්ලනුත් අප්ඩේට්. ඉතින් අද දැන් අපි මෙහෙ දැම්මනේ දැන් සාමාන්‍යයෙන් ඉස්සර අපි ඇල්බම් එකක් දාලා ටුවර් එක පටන් ඒ කියන්නේ ඒ ඇල්බම් එකේම ටුවර්ස් පටන් ගන්න අවුරුද්දකට පස්සේ. මේක එහෙම නෑ, ඇල්බම් එක අද දැම්ම නම් හෙට ඉඳන් අපිට කෝල්ස් එනවා ටුවර් එක බුක් කරන්න. එතකොට මේ ටුවර් එකේ අමතක නොවන සිදුවීමක් නැද්ද? මේ ටුවර් එකේ ගොඩක් අමතක අමතක නොවෙනම සිදුවීම තමයි අපි කරපු ෂෝස් වලින් 80%ක්ම දැනට ලංකාවේ ෂෝස් වල හිස්ටරි එකෙන් අබ්‍රෝඩ් යන ලංකාවේ ෂෝස් වල හිස්ටරි එකෙන් වැඩිම ක්‍රවුඩ් රෙකෝඩ් කරපු ෂෝස් ටික අපි කරේ. ඉතින් ඒක තමයි අමතක නොවෙන සිදුවීම. සන්තෝෂයට කොහොමද එක්ස්පීරියන්ස් එක? ඒ කියන්නේ එළියට ගියාම දකින්න තව ලස්සන දෙයක් තමයි. දැන් අපි සාමාන්‍යයෙන් ෂෝස් වලට ගියාම අපි කොහොම මේ රටේ ඉන්න භාෂාව කතා කරන කට්ටිය ගොඩක් ඉතින් අපි ඕස්ට්‍රේලියා හැරී ඇමරිකාවට ගියාම ගොඩක් ඉංග්‍රීසියෙන් කතා කරන කට්ටිය හම්බෙනවා. මේ කට්ටියක් සමහර කට්ටියනවා සිංහල ටිකක් අමාරුයි. දැන් ඉතාලියයි ප්‍රංශයයි වලට ගිහාම ෂෝ එකකින් පස්සේ දැන් ඉන්නවා කතා කරගෙන. ඉතින් අපි ඉතින් ගඟට ගිහාම ඒගොල්ලන් හරිම ඒ හෙවි ෆ්‍රෙන්ච් ඇක්සන්ට් එකෙන් අපේ කොල්ලෝ කෙල්ලෝ කතා කරනවා. ඉතින් ඉටාලියන් ෆ්‍රෙන්ච් ඇක්සන්ට් එකෙන් ඔෂෝ 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 ඉංග්‍රීසි කතා කරනවා. ඉතින් ගිහිල්ලා ඉතින් ඒ පස්සේ අපි ඊළඟට අහන්නේ ආස හවු ඩිඩ් යූ එන්ජොයි ද ෂෝ කියලා. ඉතින් අපි ඉංග්‍රීසිෙන් අහනවා. ඉංග්‍රීසියෙන් කතා කරාම මේගලන්ට ඉංග්‍රීසි බෑ. හයි හැබැයි අර බැලු බැල්මට පේන්නේ හරි ඇක්සන්ට් එකකින් ඉංග්‍රීසි බෑ. ඊට පස්සේ ඒගලන් අපි දැන් ආපු ප්‍රශ්නෙට පොඩ්ඩක් එහෙමල යන්තම් ඉතින් ඉංග්‍රීසි පුළුවන් සිංහලෙන් උත්තර දෙනවා කිසිම ඇක්සන්ට් එකක් නැතුව. එතකොට අපි එතකොට දැන් කල්පනා කරනවා දැන් අපි අනික් රටවල් වලට ගියාම කොහොමද මේ මාස 3ක් විතර ගියන් පස්සේ සිංහල ඇක්සන්ට් එක අමතක වෙන්නේ? ඒක වෙන්නේ සිංහල දන්නේ නැහැ. සිංහල බැරි වෙන්නේ මට පොඩ්ඩක් ඇක්සන්ට් එක ඒක වෙන්නේ. ඉතින් මෙහෙ ඒක වෙනවා. අරෙහි අච්චරේ දි කියන්නේ මෙහෙ ඉතින් ඔය වගේ රට ගිහිල්ලත් නැහැ ඒත් තියෙනවා නැහැ. ඉතින් ඒක දැන් පාස්පෝර්ට්ුත් නැහැ. දැන් මම ඔයාලට හරි ඉන්ට්‍රස්ටිං ඉතින් ඒ ඔය මණ්ඩන් ඔය වගේ දේවල් දැන් රටෙන් එළියට ගියම තමයි දකින්නේ. ඇත්තටම මේ වගේ දේවල් තියෙනනේ. මේකෙන් ඇත්තටම ඉගෙන ගන්න දේකුත් තියෙනවා. ඒ වගේම තමන්ගේ අනන්‍යතාවය තියාගෙන වෙන හොතට කියන්නේ වෙන පිට භාෂාවක් ඉටාලියන් ෆ්‍රෙන්ච් වගේ කතා කරලා ඒ රටේ මිනිස්සුත් එක්කත් හැසිරෙන්න පුළුවන් කොල්ලෝ කෙල්ලෝ අපේ ලංකාවේ ඉන්නවා.
ඉතින් ආඩම්බර වෙන්න ඕනේ. ආඩම්බර වෙන්න ඕනේ. සීන් එක ඇත්තම ආඩම්බර වෙන්න ඕනේ. අපේ කමේ තියෙන සීන් එකක් තියාගෙන ඒ පිට පිටරට ඒ පිටරට ඉන්න කොල්ලෝ කෙල්ලෝත් ඒගලන්ගේ ಜಾති අතර එකත් ඒ විදිහෙම හැප්පිලා එහෙම ඉන්න කොල්ලෝ කෙල්ලෝ සෙට් එකකුත් තියෙනවා. ඒක මෙහෙ නැහැ. ඒක ඒ රටවල වලට යන්න ඕනේ බලාගන්න අපේ කොල්ලෝ කෙල්ලෝ එහෙම මොනවද කරන්න කියන එක. Why hip hop party ඔන්න අද අපි ප්‍රෝග්‍රෑම් එක ඉවර කරන්න හදන්නේ. අද ප්‍රෝග්‍රෑම් එක නිකන් වෙනස් ප්‍රෝග්‍රෑම් එකක් වුණා නේද? සීන් එකේ හිටපු ප්‍රෝග්‍රෑම් එකක් වුණා. සීන් එකේ ප්‍රෝග්‍රෑම් එක ඉතින් ඔයගලන්ට කමෙන්ට් කරලා ඔයගලන්ට මේක ලයික් කරන්න ඔයගෙ මමතක් කරන්න එපා මේ වීඩියෝ එක අනිවාර්යෙන් ෂෙයා කරන්න. ඉතින් බොහොම ස්තුතියි ඔය දෙන්නට අද අපිට එකතුනාට. බොහොම ස්තුතියි. Thank you very much. We had a good time. Thank you very much. සාමාන්‍ය මේ ප්‍රෝග්‍රෑම් එක මේ සීන් එකේ ඉන්න මේ එන්ඩ් කරන්නේ විදිය දන්නවද? ඔව්. ඔයගලම subscribe කරන්න, ඔයගලම IG එකේ follow කරන්න, මේක දැන් page එකේ Twitter follow ඒ සීන් එක ඔයගලම කියන්න ඔයගලට අවස්ථාවක් ලැබෙනවා. මේවා අපේ අපේ IG එකටයි YouTube එකටයි මිනිස්සු එනවා. ඒ හින්දා කියාගෙන ඔයගලෝ ආසනම් එන්න. හැබැයි අපි සීන් එකේ තමයි ඉන්නේ. Thank you very much. Why Hip Hop Party.